ඇගේ සේයාරූ දකින විටද ඇය කෙතරම් රූමත්තැයි මට සිතේ. එදා පුංචි තිරේ කාකේත් ආතරිරෙදිනු රෙපෙකා නිර්මලි. මීට වසර කීපයකට පෙරතුව හදිසියේම අප අතරෙන් සමුගත්තේ පිළිකා මාරයා හා සටන් කරමින් සිටියදී. මේ යන විට ඇය වයස අවුරුදු 49 වියසේ පසු වුණා. මේ ඇය ගැන ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයන් විතාරණ ඔහුගේ මුහුණු පොතේ තැබූ සටහනක් ඇසුරෙන් සකස් කරන ලද වීඩියෝවක්. ආදරණීය රෙබෙකා සුජීවත්ව සිටියේ නම් අදට වයස අවුරුදු 55ක්. ජයන්ත තන්ද්‍රසිරිගේ වෙදහාමිනේ ටෙලිනාට්‍යයේ වෙදහාමිනේ ලෙස රංගනය කරමින් කාගේත් ආදරය දිනාගත් ප්‍රවීණ රංගනවේදිනියක වූ රෙබෙකා නිර්මලි ආදරණීය හිතවතිය සුජීවත්ව හිටියේ නම් අද දින සිය ජීවිතයේ එකම ඉලක්කමකින් යුතු සුවිසෙස් උපන්දිනය සමරමින් 55 වියට එළඹෙන්නීය. විටින් විට මාගත් ඇයගේ සෙයාරූ දකිනා විටද ඇය කොතරම් රූමත්දැයි මට සිතේ. ඒ රුවින් සහ ප්‍රතිභාවෙන් නිසි ප්‍රයෝජන ගත්තාදැයි මට සැක සහිතය. කෙසේ හෝ දැන් ඇය අප අතර නැත. රුදුරු පිරිකා රෝගය ආදරණීය ඇය අපෙන් දුරස් කළද ඇගේ අමරණීය මතකයන් සැමදාම මතකයේ රැඳෙනු ඇත. ආදරණීය රෙබෙකා, ඔබට මේ රුදුරු සසර ගමන ඉක්මනින්ම නිමා කරන්නටත්, යළිදු කිසිදු භවයක මෙවන් අකල් මරණයක් අත් නොමවන්නටත් පිම්පෙත් පමුණුවමි. කෙසේ වෙතත් ජනප්‍රිය රංගන ශිල්පිනි රෙබෙකා නිර්මලි මහත්මිය මිය යන විට වයස අවුරුදු 49ක් වුණා. කාලයක් රෝගාතුරව සිටි රෙබෙකා නිර්මලි මහත්මිය අභාවප්‍රාප්ත වූයේ මහරගම පිළිකා රෝහලේදී. දයාබර තියෙනකගේ මවක වූ නිර්මලි මහත්මිය රසික හදවත් තුළට වෙදහාමිනේ නමින් ජනප්‍රියත්වයට පත් වුණා. වෙදහාමිනේ චරිතයට රංගනෙන් දායකත්වය දෙමින් 1987 වසරේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පා තැබූ රෙබෙකා නිර්මලි වැදිය රැල්ල, සේක්කු ගෙදර, ජීවිතේ සුන්දරයි, කප්සුව හසකල්, රන්තලිය වලව්ව, මොනරතැන්න, අකාල සන්ධ්‍යා, මිනිපුර හටන, ආදරවන්තයෝ, නිසලදිය සසලවිය, දඬුමස්නාමානය, තඩුළු තහංචිය, දියසායම් වැනි නිර්මාණ තුළින් රංගන කෞශල්‍ය දැක්වුවා. සිරස ටීවී ඔස්සේ විකාශනය වූ ආදර සන්ද්වනීය ටෙලිනාට්‍යද ඇය රංගනින් දායක වුණා. යාළුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.